මමාද බලාපොරොත්තු වෙනවා කැනඩාවේ නවතම ඉමිග්‍රේෂන් අප්ඩේට් එකක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මේ අප්ඩේට් එක තමයි ජාත්‍යන්තර ශිෂ්‍ය බලපත්‍ර ඇතුම්පත් වසර දෙකක කාලයක් සඳහා සීමා කරන්න කැනඩාව මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා. 2024 සඳහා සීමාව අවසන් වශයෙන් අනුමත අධ්‍යයන බලපත්‍ර 360,000ක් ලබා දෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේමයි 2023 සිට 135ක අඩුවීමක් විදිහටයි මේක ඔවුන් හඳුන්වලා දෙන්නේ. 2025 සඳහා සීමාව තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ කැනේඩියානු රජය විසින්. පශ්චාත් උපාධි වැඩ බලපත්‍ර වැඩසටහන සඳහා ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් සඳහා නව සුදුසුකම් නිර්ණායකත් මේ එකම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 2024 ජනවාරි 22 වෙනිදා ඉඳලා බලාත්මක වූ නව නීති වත්මන් අධ්‍යයන බලපත්‍ර හිමියන්ට හෝ අධ්‍යයන බලපත්‍ර අලුත් කිරීම වලට බලපාන්නේ නැහැ කියලයි කැනේඩියානු රජය අපට නියෝජනය කරන්නේ. ඒ වගේමයි 2024 ජනවාරි 22 වන විට ඉදිරිපත් කරන සෑම අධ්‍යයන බලපත්‍ර අයදුම් පතක් සඳහාම පලාතකින් හෝ ප්‍රදේශයකින් සහතික කිරීමේ ලිපියක් අවශ්‍ය වෙනවා. 2024 මාර්තු 31ට හෝ ඊට නොඅඩු කාලයකදී සිසුන්ට සහතික කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රියාවලියක් පිහිටුවීමට පළාත් සහ ප්‍රදේශ මේ වෙනකොට අපේක්ෂා කරමින් ඉන්නවා. ඒ වගේමයි මේ තාවකාලික පියවර වසර දෙකක් සඳහා ක්‍රියාත්මක වෙනවා. 2025 පිළිගනු ලබන නව අධ්‍යන බලපත්‍ර අයදුම් පත්‍ර සංඛ්‍යාව මෙම වසර අවසානයේදී නැවත ඇගයීමට ලක් කිරීමටයි කැනේඩියානු රජය තීරණය කරලා තියෙන්නේ. 2024 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා විෂයමාලා බලපත්‍ර සැකසීමේ කොටසක් වන අධ්‍යන වැඩසටහනක් ආරම්භ කරන ජාත්‍යන්තර සිසුන්ට උපාධිය ලැබීමෙන් පසු පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් වලට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔවුන් තවදුරටත් සුදුසුකම් ලබන්නේ නැහැ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න. මේ අප්ඩේට් එකත් එක්කම එන වැදගත්ම කාරණේ තමයි ස්ටඩි පර්මිට් එකකට කැනඩාවට එන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකුගේ ස්පවුස් කෙනෙකුට ඕපන් වර්ක් පර්මිට් එකකට සුදුසුකම් ලබන්න පුළුවන් වෙන්නේ මේ ඇප්ලිකන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් හෝ ඩොක්ටරල් ඩිග්‍රී එකක් හදාරන කෙනෙක් නම් විතරයි. ඒ අනුව අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් හෝ කොලෙජ් ප්‍රෝග්‍රෑම් එකකට සහභාගි වෙලා ඉන්න, ඒ කියන්නේ කොලෙජ් ප්‍රෝග්‍රෑම් එකක අධ්‍යාපනය ලබන අයෙක් නම් ඒ කෙනෙක්ගේ ස්පවුස් කෙනෙකුට ඕපන් වර්ක් පර්මිට් එකකට සුදුසුකම් ලබන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ශාස්ත්‍රපති සහ අනිකුත් කෙටි උපාධි මට්ටමේ වැඩසටහන් වල උපාධිධාරීන්ට වසර 3ක වර්ක් පර්මිට් එකක් සඳහා යෙදුම් කිරීමට ඉක්මනින් සුදුසුකම් ලබන්නත් මෙහිදී හැකියාව ලැබෙනවා. අදට නියමිත ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් පිළිබඳව තමයි අපි මේ ඔබව දැනුවත් කළේ. ඉදිරියටත් මේ වගේ ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් ඕ නාර්ස්මන්ට් පිළිබඳව දැනුවත් වෙන්න අවශ්‍ය නම් දිගින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.